යාල දරෙන් පින්නවා පික්චවාසාරය යෝටිය ප්නලට අදාාපේ මූවියක විදිහට තෝරගෙන තියෙන්නේ. මයා නදී කියන ලස්සන මලයාලම් මූවීක. තමන්ගේ පෙම්වතියට පනවගේ ආදරේ කරනේ ඇව ගොඩාක් විශ්වාස කරන්න පෙම්වතෙක් ගැන කතාවක් තමයි මේක. පෙම්වතිය ප්‍රේම සම්බන්ධය නතරකරත් ඔහු යට ආදරේ කරන එක නම් නතරකරනෙ නෑ. ඔහුට ඔහුගේ ආතරේ නැවත ලැබයිද. ඔවුන්ගේ ආදර කතාවට ඉදිරියට කුමක් වෙයිද. මේ දවල් දැනගන්න අපිත් එෙක්ක එකතුවෙන්න කියල ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. එහනං අපි මූවකට යමු. මේ කතාවේ ප්‍රධාන පිරිමිචරිතය තමයි මාතන්. ඔහු කඩවසම් තරුණෙක් හ උපාධිධාරියෙක් ව නත් නරක මිත්තුරු ඇසුරු නිසා හු මැරකල්ලියකට එකතුවෙනවා. ඒ නිසා ඔහුත් දෙෙන් මැරෙක් ඔහට කාත්කවරුවත් නෑ. හගේ හොඳම යාලුව තමයි මැරකල්ලියම කෙනෙක් වනකින්. ඔහුට උදෙන්ම කෝල් එකක්යෙනවා ඔහුගේ බොස්ලින්. බොස් කියනවා ඇවිත්ත හූ මුණගහෙන්න කිය? ඉතින් තන් නිදාගෙනන්න ඔහුගේ මිතුරාවන කංවත් ඇහැරවගෙන බොස්ස මුණගහෙන්න්න යනවා. මාතන් හා මිතුර එලිය ආරක්ෂාවට ඉද්ද බොස් ගණු දෙනුවක් ගැෙන කතා කරනවා. බොස්ගෙනම මුරගෙන් අනිත් පුද්ගලයා බොස්්ට මුදල් බෑගකත් දෙනවා. බොස්ේ මුදල්බෑගකත් අරගෙන ඔන් එක කාරෙකය යනගම ඔහුගේ ගෝලයෝ හතර දෙනාට කියනවා මේ මුදල් පරිස්සමට අරංගිහින් ඩොලර්දීලා රුපියල්ගන්න කියලා. ගොස් කියනවා මටේ ගමනෙන්න වෙන්නේෙ නෑ කියලා. බොස්වාහනේ බැහැලා ගෝලය හතර දෙනාගෙන් එක්කෙනෙක් වන කුමාර්ට කතා කරලා කියනවා. මාතන් ඉගෙනගත්ත කෙනෙක් නිසා මාතන්ව මේදේවල්වට පාවිච්චි කරන්න කියලා. ඔන්න ඉතින් ඔවුන් ගමනයන්න පිටත්වෙනවා. මාතන් යනගමන් කියනවා මේ ගමන ගොඩක් අවදානම්ම එකක් වෙන්න ඇට ඒ නිසයි බොස්සාාවෙන ඇත්තති කියලා. එතකොටම ඔුන්ට මැසේජ්කක් කියෙනවා සල්ිගන්නඩ කට්ටේ දොල හට එනවා කියලා ඉතින් ඔවුන් හෝටලේකට ගිහින් අවතිනෙන. සල්ිගන්න එන අය ඒ හෝටලට එනවා කියල තමයි තියෙන්නේෙ. ඔවුන්ට නවතින්න හෝටල් කාබරයක් ලැබෙනවා ඒ හෝටල් කාම්රය ගොඩක් ලස්සනයි. මාතැන් කාබරේ පුරාවටම ඇවිදලා බාතරූමකට යනවා. බාත්තබ් එක දැක්කම හුට නානීතනවා. ඉතිං ඔවු නිදහසේ නාගන්නවා. නාන ගමන් ඔහු ගැහැනුල මෙගේ ෆොටෝ එකක් බලනවා. ඔහු නාතරේ සල්ලි ගන්න පිරිසෙනවා. නමුත් ඇත්තට මේ ඇවිත්තියන්නේෙ පොලීසින්. ඉදල් ගනුවක් වෙනවා කියල, කොහොම හරි පොලිසියට ඔත්ව ගී. එක පාරටම කින් පොලිස් නිලධාරියකට වැඩිතිීනවා. ඊට පස්සෙ පොලිස් නිලධාරීන් මැරකණ්ඩාේ තුන් දෙනටම වැඩිතියලා ඔන්න මල්ලදානවා. දැන් මාතන් විතර ඉතුරුවෙල්ලායිඉන්න. ඔවන් හොයෙනවා තවත් කවුරුහරි ඉන්නවද කියලා. ඕුන් බාතරම්ම එක චෙක්කරද්දි මාතැන් බාත්‍රබ් එකේ සබන් පෙන්ටගේට හැගිලා ඉන්නවා. පොලිස් නිලධාරීන්ට ඔහු හොයාගන්න බැරිවෙනවා. පොලිස් නිලධරෙන් ගයාට පස්සේ ඔහු බ් එකෙන් එලියට ඇවිල්ල බලනවා. එතකොට ඔහු දකිනවා නිත් තුන්දනාව මරලදාලා තියෙනවා. අන්තිම වතාවට තම් මිතුරාවන කින්දිහා බලපු මාතැන් එතනින් පිටවෙලා යනවා. ඔහු යන්නේ සල්ලි බෑගකත් අරගෙන. ඔහු පැනලයනවා පොලිස් නිලධාරීන් දකිනවා. පොලස් නිලධාරියයට ඔහුට වැඩිටයන්න හදනකොට මාතන්නේ නිලධාරියාව ඕගේ වාහනේ හප්පල මරලදානවා. දැන් පෙන්වන්නේ කතාවේ ප්‍රධාන කාන්තා චරිතය. ඇගේ නම අපරනාා රවී! හැමෝමෑට ආදරයට කතා කරන්නේ අපූ කියලා ඇ ඉංජිනේරූ පාධධාර්ණයක්. ඇගේ පවුලෙඉන්නේ අම්මයි මල්ලි! තාර්ත මිය ගිහින්. ඇගේ එකම බලාපොරොත්තුව නිලියක් වෙන එක. ඉතින් ඇෑ මූවිියක කෝඩිෂන් එකට යනවා. නමුත් අය හොඳටම් බයවෙලා ඉන්නේ. මොකද ඇපුංචිදේටත් ගොඩක් කලබලනි කෙනෙ. න්න audiෂන් එකක පටන් ගන්න, එක්ක නාභගින් නැතුළට ගන්න දැන් අපරණග වාරේ. ඇයගේ ඉදිරිපත්කිරීම පටන්ගන්නවා. ඔඩිෂෙන්නක කරපුයි කියනවා ඔයාගේ ඉදිරිපත්කිරීම හරිම අතාත්විකයි කියලා. අපරනග හොදමයාලුවෙක් තමයි සමීර. ඇය ජනප්‍රිය චිත්‍රපඩින් ලියක්. ඇතමයි අපරනාව මෙතන්ට ඇමු කරලතියෙන්නේ. සමීර නිසා අපරන්නට නැවත අවස්ථාවක් ලැබෙනවා. ඒපාරණම් අපරන්න ඇගේ ඉදිරිපත්කිරීම ඉතාමත් හොඳින් කරනවා. ඊට පස්සෑ ගෙදරයන්න පිටත්වෙනවා. යන අතර මඟදදි ඇයට සමීරගෙන් කෝල්ල එකක් කියනවා. සමීර කියනව මගේ ෆ්ලට් එකට එන්න කියලා. ඉතිං අපූ එතනට යනවා. ඒවෙල්ලවෙ මීරගගේ ෆ්ලට් එකේ ඉන්නේ දර්ශනා. ඇ බුරතියෙන් කවන්සිලිය කෙනෙක් මීරට ඩිප්‍රශන් තියෙන් නිසා දර්ශනා තමයි යට ප්‍රතිකාරන ඇගේ උපදේශකරිය. ඔවුන් කතා කරමෙන් ඉන්නකොට සමීරයෙනවා. සමීර ඇයට ලැබුණු වෙල දැන්වීම අපූට රඟපාන්න දෙනවා. ඔවුන් සමීරගෙල්ලකුකරපු පින්තූරයක් බලමින් ඉන්න කොට? අපූට අම්මගෙන් කෝල්ල එකක් කියෙනවා. අම්ම ගොඩක් සැරෙන් තමයි කතා කරන්නේ අපපු ෆෝ එක ආසකරපු නැද නිසා. අම්ම කියනවා නෑදැගි වෙඩින්න කත්තියෙනවා ඒකට යන්න අනිවාරයෙන් එන්න කියලා. කකමැත්තෙෙන් වුණනත් අපට අම්ම කියපු නිසා ඒ වෙඩිින්කට යන්න සිද්ධවෙනවා. අම්මයි අපයි මල්ලයේ වෙඩින්න්නට යනවා. අම්ම කියනවා වෙඩින්න්න එක මෙහේවන කියෙන ඇවිත් නෑ ඔයා ගින් මෙහේවන්න කියන. අපපු අක්කමැතිවුනත් අම්මගේ පෙරත්වය නිසා අපූට ඒක මෙහවන්න සිද්ධ වෙනවා. අපූ මංගල සභාව ඉතාමත් හොඳට මේහයවනවා. හැමෝගම ප්‍රශංසාාවයට හිමි වෙනවා. නමුත් අයට කෑමටිකක් අන්නවත් වෙලාවක් නැති වෙනවා. මල්ලියවිත් අපූට කියනවා මට හදිසියක් ඒනිසාමං ගෙදරයනවා හැබැයිමං අම්මවත් එක්ගෙන යනවා කියලා. දැන්නපූ තනියම්ම වෙඩින් එකකිවරවෙලා ඇ කෑම කන්නේ යනකොට කෑමිවර වෙලා තිං ඇයි කඩේකට ගිහි කෑම මිලිදී ගන්නවා. එලාවයට දුරකත නැමතුමක් එෙනවා මාතන්ගේ. මාතන් කියන්නේ ඇගේ හිටපු පෙම්බතා. ඔවුන් දෙෙන් සම්බන්ධයෙන් අතර කරලා තියෙන්නේ. මාත ෑව හමුව එන්නද කියලා හනෝ. ඇයි කියන වෙන්නපා කියලා. නමුත් ඔෝ කෝල්ල එක අරන්තියන්නේ ඇගේ පිටිපස්සේදං. ඇයහුට කම්මුල් පහරක්ගහනවා වුවද කළ. ඇ කෑම්පාර්සලඇත් අරගෙන තරහින් ඉක්මින් නතනින් යන්න යනෝ. නමුත් ටිකදුරක්ගිංයි අතර වෙනවා. මාතන් ඇයිලඟට ගිහින් දෙන්න එක කතාකරමින් පාර්දිගේ ඇවි දෙගෙන යනවා. මාතැන් කියා මම ඩුබයියනෝ කියලා. ඒ කියන පරන්න හොරවැරටිට තාම කරගෙන යනවාද කියලා. ඊට පස්සේ අප එයා නැවතිලායිඉන්න බෝඩිට යනවා. බෝඩිමේ ඇත් එක්ක තව අක්ක කෙනෙක් නැවතිලා ඉන්නවා අප, බෝඩිමට යනකොටේ අක්ක කියනවා මට දෙයක් කියන්න තියනවා කියලා. අපූ කියනවා මට හොඳදටම බඩගිනී අපි පස්ස කතා කරමු කියලා. නමුත්ඇගින් බේරෙන්නම බෑවගේ. අපූ කියනවා එහෙනම් කියන්න තියෙන දෙයක් කියන්නකො කියලා. ඇය කතාව කියන්න හදනකොටම මාතන්ගෙන් කෝල්ල එකක් කියෙනවා. හු කියනවා ම තාමෝයාගේ බෝඩිමිස්සර ඉන්නේ මට ඔයා එක කතා කරන්න ඕනි කියලා. ඒ නිසා පූ යනෝ ඔහු එක කතා කරන්න. දෙන්න තේකක් බොමින් කතා කරනවා. මාතන් කියනවා අපිට ආය සම්බන්ධය පටන්ගන්න බෙරිද කියලා. අප කියෙනවා ඔයා හොඳ කෙනෙක් කියලා මම දන්නවා එත් ඔයාගැතිබුණු මගේ විශ්වාසයදන් බිඳල ඉවරයි කියලා. ඒක අහපුගමන් මාතන් එතිනින් කියන්න යනවා. බෝඩිමට අවම අක්කහනවය කෞුද කියලා. අප්පුූ කියවා එයාමගේ යාලුවෙක් විතරයි කියලා. ඊට පස්සේ අපූටයාගේ අතීතේ මතක් වෙනවා. අපපුයි මාතනුයි එකම කැම්පස් එකේ ගෙනගෙන තියෙන්නේ. මාතන් කැම්පස් එකේ හිටපු සීනිය කෙනෙ. ඊට පස්සේ දෙන්න ආදරය කරන්න පටන්ගන දෙන්න නිතරමෑ විදින්න එනවා දෙන්න ගොඩක් සතුටින් ආදරේ විනෝදෙන් කාලය ගත කරලා. දැන් නවතත් වර්තමාන කාලෙට. මාතනට මතකනව පොලිස් නිලධරය ඔහට වැඩිතිියප හැටත් හුවම නිලධාරියාව මරලදාපු හැටි, ඒක මතක් වෙන කොට හු නිින් දෙයන්නෙත්නෑ. ඔහ දැන් අතරවෙලාඉන්නේ මැරකණ්ඩායම ප්‍රධානියගේ ගෙදර. ඒ කියන්නේ මුරුවන්ගේ ප්‍රධානය. ඔහු තමයි මාතන්ව මේ කල්ලියට සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මාතන් සිද්ධ ච්ච හැමදේ ඔහුත්තක කියනවා. ඊට පස්ස දෙන්න මත් පැන් පානය කරන්න හදනකොටම හුගේ දරුවවා ඔහුගේ අඟටාපුනිසා. ලොක්ක කියනවා අපි එලියට යමු කියලා. එලියට යනගමන් මාතන් අපරණ ගැන හුත්ත එක්ක කියනවා. මාතන් කියනවා ඔවන්ගේ සම්බන්ධය නැතරවුණ හැටි. අපපරනගේ යාලුව එක්වො කොලෙජ්ජිකට ගන්න මමාතන් සල්ලිය අරගෙන ඒක දැනගෙන තමයි අපරන සම්බන්ධ නතර කරල දයෙන්නේ. මාතන් ඔොහුට කියනවා අර සල්ලි මාරුකරගන්න ක්‍රමයක් හොයන්න එතකොට මට අපරණැක්ක ඩුබයිගිහින් එහෙ නවතිලා හොඳින් ජීවත්වවෙන්න පුළුවන් කියලා. දැන් පෙන්වන්න පොලිස් අපරාධ විමාර්ශෂනංශය. මාතන්නතින් ියගගේ මේ අපරාධ මර්ශනාංශය නිලධාරියක්. ඔහුගේ මිනිීමමරුම ගෙන හොයන්න මේ ප්‍රධානය විසින් නිලධාරින් තුන් දෙනෙක්ු පත් කරලා. ප්‍රධානිය කියනවා මියගිය මයිකල් දක්ෂ නිලධාරියෙක් ඔහුවෙන් වෙන් මිනිීමරුවෝ හොල දෙන්න කියලා. මිනිීමරුම හොයන්න පත්කරපු තුන්දෙනගෙන් එක්කනෙක් ලඟදි විවාහවෙන්න ඉන්නේ. ඔහුගේ නම හරේෂ. මේ අතර සමීරග මැනේජය සමීරට කෝල් කරලා කියනවා ඇ රඟපාපො චිත්‍රපටිය එක්සිින්දුවක ලාවට පකනිය පේවා කියලා. සමීර ඒවගේ දර්ශන නඟපාන්න නෑ. ඉතිං ඇ චිත්‍රපටිය අධ්‍යක්ෂක හමුවෙලා කියනවා ඒ දර්ශනය ඉවත් කරන්න කියලා. මුලදි ඔහුේකට අකමැති වෙනවා. නමුත් සමීරක දැඩි ඉල්ලීම ම ඔහුේ දර්ශනය ඉවත් කරන්නේ එකඟ වෙන. අපරන්නයිදා වෙඩින්නකේ නිවේදනය කරට පස්සේ දැන්ඇයට දිගටම ආරාධනායනවා. අදත්තයි වෙඩින්නක නිවදනය කමින් තමයිඉන්න. ඇ දකිනවා මාතන් වැඩින්නකේ ඉන්නවා. මාතන්ගේ ආලුවෙක් තමයි මේ වෙඩින්නකේ මනමාලය. ප අපරන්නළඟට ඇවිත් ඇත්තෙක් කතා කරනවා. ඩින්නැ කිය වරවෙලා නිවේදනය වෙනුවෙන් අපරනට මුදල්ලබෙනවා. ඇ මුදල් ගණන කරනකට ඇදකිනවා මාතන් ඈතයින්ද ඇෑදිහ පැලාගෙනන්නවා. ඊට පස්සෙ දෙන්නක් කතා කරමින් පාරදිගේ ඇවිදිගෙන යනවා. යනගමන් මාතන හනවා මංඔයායට කිස්සකක් දෙන්නද කියර. අපරණ කියවා දැන්මේපා කියලා ඒ කියන්න දැන් ඇගේ හිතේ ආයමත් මාතන්ගෙන කැමත්තක් ඇති වෙලාවදද. අ අප්ූ මාතන්ට කතා කරනවා බෝඩිමට ඇවිත් තේකක් බිල්ලයන්න කියලා. ඒහදනකට මාතන් ගංහනවා මාතෙක්ක ඩුබයිදිහි පදිංචි වෙන්නේයන්නන්නේ නොද කියලා. ඒක හවුවම පරණට හොදටම තරහගහි ඇ ඔහුව ගෙදරින් එලියට දානවා. මාතන් තාමයට ආදරේවුනාට අපරණ දැංහුට ආදරේ නෑ කියලා ඒගෙන් තේරේෙනවා. ඔහු එලියට යනකොට අපරනත් එක්ක බෝඩිමේ නැවතිලායින්න අක්ක ඔහ දකිනවා. බෝඩිමේයක්ක්ක ප්‍රේග්නල් කෙනෙක්. ඒනිසා අපපු ඇගේ කකුල්තවනවා. අක්ක කියනවා මාතන් ඇත්තටම තාමාපූට අදරේ ඇති කියලා. පොලිස් නිලධාරීන් මෙහෙවුම ගැන කතා වෙනවා ඔවන් මාතන්ගේ මැරකණ්ඩායමේ ලොක්ක මුරර්ගන්වයි තවත්තෙක් සාමාජිකයකෝ අත් අඩගෝට අරගෙන. ඒවගේම පොලිස්සින් හොයාගෙන, පොලිසිනිලධාරිියාව හප්පල මැරුවේ මාතන් කියලා. මේ වෙෙල්ලාේ මුරුගන් පොලිසිට කියනවා මාතන්ව කෝමහරි අල්ලගන්න මොකද එයාගාව අපේ සල්ලිටිකක්තියෙනවා කියලා. අපූ සමීර කියපු වෙළ දැන්වීම ශටිංවලල්ට යන්න පිටත්තෙනවා. ඇ දකිනවා මාතනගේගේ ඉස්සිරහයින්වා. ඇය මාතන්ට කතා කරනවා ඇ ශටින් යන දිහා ඇත්ත එක්ක යන්න. ඔහු එක පයින් මේකට කැමැතිවෙනවා. ඊට පසෙ දෙන්න එක්ක යන්න පිටත්වෙනවා. ඕන් දුම්රිය තමයියන්නේ. මාතන්නයට කෑමගෙනැදදිනවා ඇගේ ලඟින්මඉඳගෙන ඇව බලාගන්නවා. ශූටිං පටගන්නවා ඇය හරිම ලස්සන්ට ඇඳන්න ඉතාමත්හොදින් නිරූපන වැඩටි කරනවා. එන්නම ගොඩාක් සතුටින් තම ඒකාලය ගත කරන්න. ඒ වැඩටික ඉවර කරලා දෙන්න ගෙදරේෙනවා. මෙ අතර පොලිසිංඇවිත් මාතන්ගේ කාබරය පරීක්ෂා කරනවා. එකඒක විද්ධියෙක් කැප් සපත්තු උරලොස ගොඩාක් කාබරේතිීනවා. ඒවගේම ලක්ෂ එක හමාරක් විතර වටින බයික් දෙකොත්තියෙනවා. ංග දුරකතන රාශියයකොත් ඔහුගේ කාබරේති බිල හමුුවෙනවා. හෝ සු කෝප බොග්ගේ ජීතයක් ගෙල යෙන්න කියල තමයි ඒකෙන් පැහදිලිවෙන්නේ. ඒවගේ පොලිස්නිලධාරින් හොයාගන්නවා අපරණගේ චායාරූප බොහොමයක් ඕුගේ කාම්බරේ තියෙනවා. ඔන්න අදතමයි පොලිස්නිලධාරී හාරිෂ්ි වෙඩින්න්නික. ඒත් හෝට හෙට්ට මාතන්ු අල්ලගන්න යන මෙහෙමට යන්න සිද්ධවෙනවා. ඉතින් හෝ බිරිඳට සමුදීලා ඒීමට න්න පිටත්වා. ඕන් යන්න අතර මගති දකිනවා අපරනකරපු වෙෙන දැන්වීම චායයාරූප. ඕුන් අඳදුරගන්නව මේ තරුණෙවි චායරප තමයි මාතන්ගේ කාමරය තිබුණ කියලා. මාතන්ගේ ලොක්ක නගරයෙන් පැනැ ගිහින් කියල ඔවන් හොයාගන්නවා. මේ අතර අපරන මුලින්ම සහභාගවන මූවී ඩිෂන්න එක මතකයි නේත. ඒ මූියකේ අධ්‍යක්ෂක ඕඩිෂන්නකෙන් අවසාන වශයෙන් දෙන්නෙක්ව තෝරගෙන. ඉන් එක්කෙනෙත් මයි පරා. ඌ ල්පනා කරනා මේදෙන්න්නගෙන් කාවද තෝරගන්න කියලා. හට තීණයක්ගන්න අපහසුනිසා ඔහු නැවතරක් ොඩිෂ එක තියන්න තීරණය කන්නවා. ඔන්න ඉතිං ඔඩිෂන් එකෙන් අවසාන වශෙන් තේරණ දෙන්නමේනවා. ඒ වගේ තවත් ප්‍රසිද්ධ නිලියට ඔුන් ඔඩිෂන් එකට එන්න කියලා. මේතුන් දෙනාගෙන් කෙනෙක්ව තමයිදැන් තේරෙන්නේ. අර් ප්‍රසිද්ධ නිියව දැක්ම අපරණට බයිහිතනවා. අපපරන්නට හිතනවා ඒව තේරණෙකක් නෑ කියන. ඉතින් අපර බාතෘමක ගහි මාතන්ට කෝල්ලෙක් කරන්න කියනවා මගේ විශ්වාසය හොඳටම අඩුවවෙලා තියෙන්නේෙ මාව තීරිගන්වන්න කියලා. ඉතිං මාතන් අපුව දිරිගන්නවන්න විධදේවල්කිව්ව තරයන්න නෑ අවසානේ ඔහු අපූට හොන්ඳට බනිනවා ඒකැහවුවට පස්ස තමයි අපපු ගිහිත ශක්තිමත්තුවෙන්නේ. ඉතිං අපූ ෝඩිෂ එකට ගිහින් ඒගේ රඟපෑම අති සාර්ථක විදියට කරනවා. හැමෝමෑට අත් පොලිසන් දෙෙන ඉ අපට ොඩක් සැතුටුයි. එයා එලියට ගිහින් මාතන්ට මසේත් කරලා කියනවා මට හිතෙන්නේ මම් මේකෙන් තේරේ පුළුවන් අද අපේ ගෙදරෙන්න අද අපේ ගෙදර කවුරුත් නෑ කියලා. මාතන් එනවා මුණගහෙන්න්න දෙන්න කතාකරමින් පාරදිගේ විදගෙන යනවා. ඊට පස්සෙ දෙන්න අහල පහල කාටවත් නොපෙනෙන්න අපෝග ගේතුනට යනවා. ගිහින් අපූ නාගන්න යනවා. ඒ අතර මාතන් කෑමහදදනවා. අපරණ නාගෙන එනෙකොට මාතන් කෑම හදනවා දැකලා ඇයට ගොඩක් සතුටයි. ඇයහූ ආදරෙන් වෙළඳගන්නවා. ඊට පස්සේ දෙන්න සිපගන්නවා. දෙන්නත් එක්ක මාතන් හදපු කෑමත් කනවා. ඔන්න රාත්‍රීකාලය උදාවෙනවා. මහලොකු ඇස්සක් ඇදහලෙනවා දෙන්න ආදරයෙන් ලංවෙලා ඉන්නේ. ඊට පස්සේ අපපු ඉමාතනයි ආදරෙන් යහන් ගත වෙනවා. රය පහන් වෙලා උද්දෑසන එළඹෙනවා. මාතන් අපගෙන් නහනවා එහනම් දැන්නවඔය මාත්‍යෙක ඩු බයිවල්ට පදිංචි වෙන්න යන්න එනවා නේද කියලා. ඒ කියනි ඉක්මට පාස්පෝර්ට් එක හදාගම කියලා. එත්තකොට අපූ කියවා මයිිය ගොඩක් සතුටුනා ඒ වනාට සෙක්ස් කියන්න පොරුන්දුනයක් නෙවෙයි ම ඔයත් එක්ක විවාහවෙන්න පොරන්දුනෙ නෑන කියලා. ඒක ැවුම් මාතන්ට ගොඩාක් දුක හිතෙනවා. ඔවුවාහනවා ඇයිවා ගනිකාවක් වගේ කතා කරන්න කියලා. ඒක ඇව්වට පස්සේ අපූට හොඳටම තරායෙනවා. ඇය මාතන්ට බනින්න හදනකොටම ඇයට එලියෙන් සද්ධයක්ක හෙනවා. බලන්නකොට අම්මයි මල්ලි ඇවිත්. දැන් දෙන්නට කර කියාගන්න දෙයක් නෑ. අප ගිහින් දොරාරනවා අම්ම මාතන්ව දැකළ අහනෝමේ කවුද කියලා. අපූ කියනවා මේ කොලේජ්ජ එකේ සීනිය කෙනෙක් ඒ අමාව බල්ලයන් නැවිත් කියලා. අම්මට හොඳටම තරා ගිහින් අම්මා පූට හොඳටම බනිනවා. පොලිස් නිලධාරීන් හෝටලෙක තමයි නැවතිලායින්නන්නේ ඔවන් මෙහෙයුම ගැන කතා වෙනවා. ඔවන් තීරණය කරනවා අපූගෙන් තොරතුර දැනගන්න. ඒ අනුව ඔවුන් අපූ පසු පස යනවා. ගිහින් හාරි් මාතන්ගේ මිතුරෙක් වගේ අපූ එක්ක කතා කරනවා. ඒත් ඔවන්ට අපූගෙන් වැදගත් ොරතුරක් දන ගැ ලැබෙි නෑ. මේ හැම සිදවීමක්ම ඈතට වෙලා මාතන් බලාගෙන ඉන්න්නේ. අපූ මාතන්රෝ දැක්කත් ඇයහුත්යක කතා කරන්න නෑ. මාතන් ලොක්කට කියනවා දැම් පොලිසිය මංගෙන දැනගෙන මම දැම් මොකද කරන්න කියල්. ලොක්ක කියනවා ඉක්මනින්ම මෙහන් යන්න වෙන කරන්න දෙයක් නෑ කියලා. ඉතිං මාතන් බෝඩිමට ගිහින් ඇඳම් පැක්කරගන්නවා. මීර චිත්‍රපටිය එලිදැක්වීම සිද්ධ වෙනවා පු්‍යනවය වෙන්ටකට සහභාගවෙන්න එහෙද අපපු දක්කි නොව යා ෝඩිෂන්ගේ මූවියකේ අධ්‍යක්ෂිතුමාාව. අපපු ගහි අධ්‍යක්ෂක තුමත් එක කතා කරනවා. හු කියවා ප්‍රධානචරිතයනං ඔයාට දෙන්න බැරිවෙයි හැබැයි අනුචරිතයක් දෙන්න පුළුවන් වේ කියලා ඔහ කියවා ඒ චරිතයක් ගොඩක් හොඳචරිතයක් ඔයාටකින් ජන ප්‍රීවෙන්න පුළුවන් වයි කියලා. නමුත් අපෝ කියාව මම ප්‍රධානචරිත විතරයි රඟපාන්නේ මම අනුචරිත රඟපාන්නහැමති නෑ කියලා අපහට මාතන්ගෙන් කෝල් එකක් කියෙනවා හ කියවා මම් මෙහෙන් යන්න හදන්නේ ඊට කලින් මට ඔෑව හමුවෙන්න්න ඕනි කියලා. ඉතිං අපූ ඇයින් හෝටලේ නමහුට කියනවා. මේ අතර අ පොලිසිනිලධාරීන් තුන් දෙන මේ හෝටලේටනවා ලිෆ්ේදි පොලිසිනිලධාරීෙන් තුන්දෙනගෙන් දෙන්නෙ එක්ට මාතන්ව හමුවෙනවා ඔවුන් මාතන්ව අල්ලගන්න හැදුවත් මාතන් ඔවුන්ට හොඳදටම පහරදීල පැනලයනවා. ඉතිං ඒ පොලිසිනිලධාරීන් දෙන්නට රහල් ගතවෙන්න සිද්ධ වෙනවා. මේ අතර මාතන් ඔු ලොක්කට කියනවා ම දැන්ෙ යයි කිය පොලිසිනිලධාරීෙන් හිතයි කිය. ඇතට පොලිසිිලධාරන් කතා වෙනවා ඔහු මෙහෙන්නේ යයි කියලා අපි හිතයි කියලා ඔහු දන්න නිසා ඕහු මෙහෙන් යනඒකත් නෑ කියලා. අපෝ සමීරහා දර්ශනා හමුවෙලා කතාකරමින් ඉන්නවා. අපූ ඔඩිෂන්ගේ මූවිකයේ අධ්‍යක්ෂක අපූට කරන්න කියලා කියපු චරිතෙ සමීර භාරරගෙන ඒක දැනගත්හම අපූට පුදුම හිදෙනවා. අපූ බෑ කියල කියපු අනුචරිතෙ සමීරවගේ ජනප්‍රය නිලියක් බාරගන්න එක ඇත්තරම පුදුමිස හගතයිනි? අපූට පාතන්ගෙන් කෝල් එකක් කියෙනවා හ ඇව හම එන්නවිත් ඇය හුගෙන්න්න හනව ඇයිමාව හම්බෙන්න්නාව කියලා හ කියනවා මාත්‍යක ඩුබයියන්න එන්න කියලා ඇයි කියනවා මට මෙහින් යන්න බෑ ඔයා ඉක්මනින්ම යන්න කියලා. ඔහු අපූගෙන්න්න හනවා මගේ ආදරයෝයට පොඩ්දක්වත් දැනෙ නැද කියලා. ඇයි කියනවා මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරයකරේ ඔයාටයි මගේ අම්මටයි ඔයාල දෙන්නම මට ගනිකාව කිව්ව කියලා ඇයි කියනවා එදා ඔයා ගියාට පස්සේ අම්මත් මට ගනිකාව කියලා බැන්න කියලා. කොච්චර බැන්නත් මාතන්ට ගානක්වත් නෑ. මමහෙට යන්නන් කියල ඔහු යනවා. හගේ හැසිරීමගෙන පූට පුදුමත්හිතෙනවා. සමීරගේ පිකනිය පේන දර්ශනය ඇතුළත් කොටස කවරුහරි සෝශල් මීඩියා දාලා. ඒක දැකල සමීරගේ අයියට හොඳටම තරහගහිින්. ඔහු ඇව එක්කගෙන යන්න හිෙට එනව කියල තමයි තියෙන්නේ. ඇය හොන්දට මාඩනවා මොකද දැන්නට කලාවෙ නෑත්වෙන්න සිද්ධ වෙනවා. දර්ශණ යපුූයි ඇගේ හිත්තහදෙනවා. ඇ තුන්දිනම්ම බල්ලකනිකට වෙලා කතාකරමින්ඉවා. එකකොට අපූ මාතන්ගැෙන ඒ දෙන්නට කියනවා. ඔහු පොඩිකාලේ වසක්කඇවිලා ඔුගේ පවුලි හැමෝම මැරිලා. ඔහු විතරා ඉතුර වෙල්ලා තියෙන්නේ. අපපු කියනෝ ඔහු ලේසියෙන් මැරෙන්න්නේෙ නෑ ඔහු පූසෙක් වගේ කියලා. පහුව දෞද්දේ සමීරගේ අයනවා ඔහු ගොඩාක් දරුණු කෙනෙක්. ඔහු ආපුගමන්ම සමීරට පහරදිනවා. සමීර අයිත් එක්ක යන්න පිටත්වෙනවා. ඇ ගොඩක් දුින් තමයි හැමෝටම සමමුදීල යන්නේ. යන්න කලින්ය අපූට කියනවා ඔයා ඉක්මන්ටම ජරප්‍රයණලියක් වෙයි කියලා. ඊට පස්ස ඇයි හැමෝගේෙන්ම සමුව අරගෙන යන්න යනවා. සමීරව පිටත් කල්ල ආපව එෙන ගම අපපු මාතන්ට මැසේ්කද්දාාන ඇය හමුවෙන් එන්න කියලා. ඇ ටෝනි ඔහුත් එක් සමීරගේ දුක බෙදදාගන්න. අපූ මාතන් එනකං කෝට ලේකට වෙල්ලා ඉන්නවා. එතකොටම පොලිසිීන් ඇලඟටෙනවා. ඔවුන් අහනවා මාතල් කොහෙද කියලා. පොලිස් නිලධරින් අපූට කියනවා මාතන් පොලිස් නිලධාරිියෙක්කෝ මරලයි ඇවිත්තින්නේ? නිසාපිට උදව කරන්න කියලා. නමුත් අපුවඒකට කැමතිවෙන්න නෑ ඒත් එක් නිලධාරීෙක් ඇයට පහරදිනවා. ඉතිං ඇයට අකමැති වුණත් පොලිසිට උද්දව කරන්න සිද්ධ වෙනවා. ඔන්න ඉතින් මාතැම් එෙනව අ අපුව හමුවෙන්න එනකොට මහු දක්කිනවා ඇසර පොලිසි නිලධාරයෙන් ඉන්නවා. ඔහු පැනගන්න හැදුවත් පොලිස් නිලධාරීෙන් ඔහු අල්ලගන්නවා. පොලිස් නිලධාරීන්ට කියනවා සයමගේ ගේල් ෆ්‍රෙන්න්් මතැ ඉන්නවා ඒ නිසාමං කරදර නොකර ගිහි ජීපකට නගින්නන් කියලා. කිව විදියට මහෝ ජීප්ක නගෙනවා. ඔහු අරගෙන යනවා අපපුගොඩක් දුකෙන්ම් බලාගෙන ඉන්නවා. පොලිස් නිලධාරීන් මාතැන්වත් අරගෙන යනවා. බෙලාවෙ පොලිස්නිලධාරීන්ට ඔවන්ගේ ප්‍රධානියගෙන් කෝල්ල එකක්යෙනවා. හ කියනවා මාතැන්නො මරලදාාන්න කියලා. යනගමන් ඔවන් තේබොන්න වාහනේ නතරකරනවා. හරිෂ් අනිත්නිලධාරීන්ට කියනවා? පිමහ රණ එකක වැරදිී නේද කියලා. නමුත් අලිත් නිලධාරිය කියනවා මම මාතන්ට කියවා ඔහු අල්ල දුන්න ඔහුගේ පෙම්වතිය කියලා ඊට පස්සෙ තමයි ඔහ මරන්නේ එතකොට ඔහුට වේදනාකාරී මරණයක් කුරුම වේ කියලා. අරිෂේකට අක්කමැතිවුනත් ඔහුට කරන්න දෙයක් නැතිවෙනවා. ඕන් යනගමන් විවේකගන්න කියලා මාතනු කැලේ මැද්දට එක්කගෙන යනවා ගෙන් වත්තරබොන්න කියල ඔවන් මාතන්ගේ මාංචු ගලවලලාදානවා. තන් වතු්‍රරබොන්න හදරකොටම එක් පොලිස් නිලධාරියක් කියනවා මගේ බිරිඳ මාවරවට්ටල එයාගේ කලින් පෙම්බතත්යේක පැනලගයා කියලා. ඕ කියනවා මට වගේම දෙයක්තමයි ඔයාටත් සිද්ධ වනේ කියලා. එන් ඉල්ලධාරියය මාතන්ට කියනවා. ඔයාවල්ල ගන්න ඔත්තුව දුන්නවාගේ පෙම්බතිය කියලා. එතකොට මාතැන් කියනවා ඒකටකමක් නෑස එයා කරපු දෙේ හරි අපි වගේ අයව පොලිසියට අල්ලල දෙන්න තමයි ඕනි ඒත් මමයාට ගොඩක් ආදරෙයි කියලා ඒක හවුවම පොලිස් නිලධාරීට ඔහුගැෙන පුදුම හිතෙනවා එතකොටම පිටුපසින් හිටපු එක් පොිස් නිලධාරියක් ඕට ඩිතිෙනවා. අන්තිමොමහොතෙත් මාතන්ට මැවිල පේන්නේ අපරනව. ඊට පස්සෙ මාතැන් මැරිල වැටෙනවා. සමීර භාරගත්ත චරිතය සමීර නැති නිසා අපරණ භාරරගෙන දැන් ඇත් ජනප්‍රිය චිත්‍රපඩි නිලිය අපූ හිතාගැෙනන්නේ මාතන්ට මොනවත් වෙලා නෑ ඔහු කවදහරි ඇව හොයාගෙන ඒ කියලා. අපෝ මාතන් ඒ කියන බලාපොරොත්වෙන් තමයි ජීවත් වෙන්නේ. ඇගේ බලාපොරොත්තු ඉටු වෙලා මාතන් ආපහො එයි ද. ඉතිං මේ විදිහයට තමයි මේ ලස්සනම ලස්සන මූවියක අවසන් වෙන්නේ. ඔයාලා මේ මූවියකට කැමතින ලයිකකත් දාන්න. ඒවගේම ඔබගේ වතිනාදහස් කමෙන් කරන්න අමතක කරන්න එපා අපේ ෆස්පුුක් පේජ්ජකට ලයි කරලා ටික්ටොක් එකත් ෆලෝකරලා තියාගන්න අමතකරන්න එා එතකොට අලුත්ම මූවේකක් ධාපුකමන් බලන්න ඔයාලට පුළුවන්. අලුත්ම මූවීස් ඉක්මනින්ම බලන්න අපිව සබස්ක්‍ර් කරලා අපිත් එක දිගටම රැදිලයින්න. ඉතින් තවත් මේ වගේ මූවිර වීවකින් හම්බෙනකක් ඔයාලට සුපම සුප දවස.